laksganang hinabalala laksganang perumpurala kutiganang hambakarala hitiyadana javi gata sapratin vehesa vela hita satutin miyalu vela කල කාමරවල ජීවිත උණු සුමක් නැතිව කෝටිපතියෝ දුක් විඳිනවා කාමර ඇතුලේ කල කාමරවල ජීවිත උණු සුමක් නැතිව කෝටිපතියෝ දුක් විඳිනවා කාමර ඇතුලේ මහජන නියෝජිත දුව ඔය මේ මිනිසුන් හම්බුනද මට පිස්සු ඇදිලාද මේ තාතත් එක තියෙන තරම ඔයාගේ පිටින් ගියා නම් ඔයා මොකද කරන්නේ ඉතින් හොඳයිනේ අම්මේ එතකොට දරුවෙක් නැති වෙන වේදනාව අපේ තාත්තට දැනෙයිනේ එතකොටත් මේ වැඩ නතර වෙන්නේ නැත ආ මන් නවත්තන්නේ මං කරන කිසි දෙයක් නවත්තන්නේ පුළුවන් නම් ඔබ නවත්තලා පෙන්නපන්කු ඒ හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ මම තාම දන්නේ නැ මා ඇයිද පෙම් කළේ ඕ සඳරාජිනී ඔබයි මගේ හද අන්න මුකුත් නැ හයි മന്ത്രി දෝනි කණ්ඩාරම් දුන්නේ ඉරිසියාව ඉරිසියයිනේ ඉරිසියයිනේ අපි മന്ത്രിලාගේ දුවලා ආශ්‍රය කරනවා කියලා ඉරිසියයිනේ මොකද්ද කිව්වේ ඉරිසියයි මම මිස්ටර් ලාරා ඔයා මෙන්න මේක හොඳට අහගන්න
ඔයාව යන්නේ ඔයාගේ අපි හැමෝගෙම ජීවිතවල අන්තිම ගමන. ඒ ගමනට ඊරිසය කරන්න මට කිසිම උවමනාවක් නැහැ. මට දුකයි. හරි හරි. මේ මොන හරි කන්න දෙනවකෝ. ඉතින් පැවැත්වද ස්තුති කතා? ආ. එයාට ඕනේ මේ 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 පළහිලව්වේ අගමුල දැනගන්න. අහනවා අහනවා ඉවරයක් නැහැ. අගමුල කියන්නේ? නෑ ඉතින් කවිෂාන් මරුනේ කොහොමද? කල් දේර මොනවද කළේ? ධර්මන් මොනවද කළේ? ආවේ මේ ඔයා කවුද? ඔයා මොනවද කරන්නේ? ඌව මෙව්වා තමයි. දැන් ඉතින් කියලා දැම්ම ඔඩේ වගේනේ. ආ එහෙම දාස. පිස්සුද? මම ඊතර මැට් එක කියලා හිතාගෙන ඉන්නේ. බොකෝ කියලා දායි. මේ දාව විතරයි බ. කොහමද ගිය වැඩි? මං කිව්වා හරි. අර කෙල්ලමයාගෙන් ඔක්කොම විස්තර අහලා. මං ගැනත් අහලා. ඔබ කිව්වේ නෑනේ. කියන්නේ නම් ඉතින් කිව්වේ නෑ කියලා තමයි. කවුද ඉතින් දන්නේ? ආ කොහමද ඒක? දැන් දැන් ඔයාට මාව විශ්වාස නෑ. ඈ? දැන් ඔයා කියන්නේ මේ මෙච්චර කාලයක් මං ඔයාට බොරුද කියලා තියෙන්නේ. නෑ නෑ මං නිකමට කිව්වේ. දැන් ඇයි ඒක විස්තර අහන්නේ? තාත්තා වරදී මුදා ගන්නලු. හ්ම්. මුදා ගනි මුදා ගනි. බලාගෙන ඉන්නු. මේ ඔබට දැනෙන්නේ කෙල්ල මොකාට එන්න හදනවා වගේ කියලාද? මට නම් හිතන්නේ කෙල්ල ජෙනුවින්. ඒ වුණාට බම් මේ අපිට සිද්ධ වෙලා තියෙන දේවල් එක්ක මොකාවද විශ්වාස කරන්න පුළුවන්? මේ ඔබ තව ටිකක් කෙල්ලට කිට්ටුවයක්. ඔබ හරියට ඇනේ ගහගත්තොත් කල් දිර ගැන හැම විස්තරයක්ම ගෙදරට රිපෝර්ට් කෙනෙක් දෙන්න වගේ අපිට දැනගන්න පුළුවන්. නෑ 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 නෑ. කිසිම රිපෝර්ට් කෙනෙක් ඕනේ නෑ. අනිත් එක කල් දේරගේ ගෙදර මොනවා වුණාම අපිට මොකද? මං කොහොමත් ඌව ළඟදීම මරනවා. මේ දැන්වත් ඔය මරණ කතාව නවත්ත ගන්නවද? මම ඔයත් එක්ක සත පහක ගනුදෙනුවක් කරන්න නෑ කියලා හිතාගෙන හිටියේ. ඒත් ඉතින් මේ මේ කේස් එකෙන් පස්සේ තමයි ආයේ කතා කරන්න උනේ. මොකද්ද කේස් එක? නෑ බං. අර කල් දේරා අපේ වත්තට එකෙක්ව දාලා හිටියන්නේ උගේ පොරක් ආර්ය ශීල කියලා. මේකි කියන්නද කියන්නද මූට කතාව? අනේ මේ ඔයා කියන්න ඕනේ නැහැ. ආර්ය ශීලව මරලා බෝල්ගොඩ ගඟට දැම්මේ මම. මොකක්? ඔව්. එදා මාව හොයාගෙන අපේ ගෙදර ආපු ධර්මන්ගේ ගෝලෙක්ටත් මම වෙඩි තියලා මරලා දැම්මා. මම ළඟදීම ධර්මන්ව මරනවා. කල් දේරවත් මර. පුළුවන් වුණොත් උගේ සංවරයත් මර. ඒ මනුස්සයා මේ අලකන්ද වත්තගෙන වත්තේ ඉන්න අහිංසක මනුස්සෙක් අම්මේ. මේගොල්ලෝ මේ මනුස්සයව හිර කරගෙන තියෙන කවුද ගර්ල් කෙනෙක් ගැන විස්තර දැනගන්න. මටත් දැනගන්න ඕනේ කවුද ඒ ගර්ල් කියලා. දුව මං වාට එකක් කියන්නද? ඔය තාත්තගේ වැඩවලට ඇඟිලි ගහන්න යන්න එපා. තාත්තට ළඟදී නියෝජ්‍ය අමාත්‍යක මුකුත් ලැබෙන්න තියෙනවා. ඒ ඇස්සේ ඔයා මේ දේවල් ඇදලා තියෙන දේවලුත් නැති කරගන්න හදන්නේ. තියෙන දේවල් මොනවද අපිට තියෙන්නේ? හිත වේදනාවයි ලැජ්ජාවයි සල්ලි අරනවා මොනවද අපිට තියෙන්නේ අම්මේ? අම්මිට මතක නැද්ද ඕස්ට්‍රේලියාවේදී මිනිස්සු තාත්තගෙන කියපු කතන්දර? හරි. දැන් ඔයා මොනවද කරන්න යන්නේ? මම ඉතල තාත්ති කරන දේවල් හොයනවා. තාත්ති අර පත්‍රකාරයව මරුපු හැටි, ඒකට හවුල් කරගත්ත මිනිස්සු දැන් මොනවද කරන්නේ මේ හැමදේම මං හොයනවා අම්මේ. පත්‍රකාරයව මැරුවේ තාත්තා කිව්වට ඒක තාම ඔප්පු වෙලා නැහනේ. ඒක ඔය පත්‍රවල ගිය මඩ ප්‍රචාර. කවුද කියන්නේ? මාත් කියනවා. තාත්තත් කියනවා. ඒක ඔය මෙයාගේ හතුරු අටවපු උගුලක්. අම්මි දින ලොකුවට කට ගැහුවට තාත්තා කියන බොරුවට ලස්සන්ට ඔය අහුවෙලා තියෙන්නේ. නෑ නෑ නෑ. මං ඕවට අහුවෙන්නේ නෑ. ඔයා දන්නවනේ මං ඒවට විරුද්ධයි කියලා. විරුද්ධයි විරුද්ධයි කිය කී කෑ ගහන ඉඳලා හරියන්නේ නෑ. මම ඒවා වෙනස් කරන්න වැඩ කරන්න ඕනි. අපි මේ ලංකාවේ මිනිස්සු කරන්නේ විරුද්ධයි කියලා කෑ ගහන එකයි බයින එකයි විතරයි. ඒවට ඇත්තටම විරුද්ධ වැඩ කරන මිනිස්සු අඩුයි. දැන් ඔය වැඩ කරන දෙන්නේ තාත්තට විරුද්ධව. නෑ. විරුද්ධ නෙමෙයි. පක්ෂව. පක්ෂව? මම වැඩ කරන්නේ මෝතිලාල් කල්දේරා කියන මන්ත්‍රීතුමාට විරුද්ධව. මට නම් තේරෙන්නේ නැහැ ළමයේ ඔයාගේ ඔය අපබ්‍රංශ. මට ඔය කල්දේරා කියන මන්ත්‍රීතුමාගෙන් මගේ තාත්තාව බේරගන්න ඕනේ අම්මේ. ඔය මන්ත්‍රීතුමා දවසින් දවස මගේ තාත්තාව නැති කරනවා. ඔයා ඕන දෙයක් කරන්න. හැබැයි ඔයා ඔය තාත්තගේ විරුද්ධවාදීන් ආශ්‍රය කරන්න එපා. ඒ මිනිස්සු අන්තිමට ඔයාව තාත්තට විරුද්ධව පාවිච්චි කරයි. මාව එහෙම ලේසින් කාටවත් පාවිච්චි කරන්න හම්බෙන්නේ නැහැ. Thank you.
නම් මගේ ආදරේ නොදක ඉඳ බා නන්දි අයියේ ඈ කොයි වෙලාවෙද ආවේ ද වෙලාව කීයද 4 ට සරති what is worth මං හිතන්නේ අනේ චුට්ට බලලන්නකෝ මේ මොකටද ප්‍රශ්නයක් කවු අනිපතර ප්‍රශ්න නැතු කියලා වෙලාව බලන්නකෝ යන්නකෝ අතරයි දාන මේට ඇගිල මං ආවි මට තේරුණා නේද ඔයා මගෙන් ඇව්වනේ රංජි අයියේ ඔයා ආවි කීයටද ඔව් මම ආවි ඔයා මෙතෙන්ට එන්න විනාඩියකට කලින් දැන් ඔයා වෙලාව බලලා ආවම අතරයි 20යිනේ ඒ කියන්නේ මම ආවි ඊට විනාඩියකට කලින් ඒ කියන්නේ අතරයි 19ට ඒකද වෙලාව බලන්න කියලා කිව්වේ ඔව් දැන් කී කවුරු හරි ප්‍රශ්නයක් ඇව්වම ඒ ප්‍රශ්නේට අපි නිවර්දි පිළිතුර මොන පිළිතුර නිවර්දි පිළිතුර ලබා දෙන්න ඕනේ ඒකයි රංජි බකෝ වෙලදාල් අතරයි කීයද 19ට මොකද කිව්වේ නෑ නෑ මෙයා මේ ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු දෙනවා 4 19 කියන්නේ ඒකයි ඔහෙද බං උඹ ගිහිල්ලා හිටියේ අර මැරෙව වගේක් ආව උඹ හොයාගෙන මට තර්ජනය කළා ඇහුව උඹ කෝ කියලා කවද්ද ආවේ දවස් 3 4ක් වෙනවා අදාවේ නෑනේ නෑ නෑ අදාවේ නෑ අර මේ මේ ලාරා උසංගියේ දවසට පහුවෙන්ද නේ බං හරි 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 බය වෙන්න එපා ආයෙ එහෙම වෙන්නේ නැහැ ආයෙම වෙන්නේ නැහැ කියන්නේ ආයෙම වෙන්නේ නැහැ කියන්නේ ආයෙ උම්මාව හොයාගෙන මෙහෙ එන්නේ නැහැ අනේ ඵලයන් යන්න උඹ ඔහොම කලිනුත් කිව්වනේ ඊට පස්සේ එක එක දවසට එක එක જાතියෙන් උඹ හොයාගෙන ආවා හරි හරි ඉතින් එකාම අපි හොයාගෙන එන්න ඕනේ නැනේ අපි ඇසුරු කරන්නේ විවිධ විවිධ කට්ටිය එතකොට අපි හොයාගෙන ඉන්නේ මොනෝගේ කට්ටිය විවිධ විවිධ කට්ටිය ආ ඒකට තමයි කියන්නේ විවිධ ඇසුර ඔව් 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 උඹගේ විවිධ ඇසුර තමයි උඹගේ හෙනේට හිටලා තියෙන්නේ මේ මට දැන් කියපන් ඔය ලාරා උස්සංගියේ උණුයි උඹ හොයාගෙන මෙහෙට එනේ උණුයි අතර තියෙන සම්බන්ධය මොකද්ද කියලා සම්බන්ධය කියලා කියන්නේ මේ අත්වස් නැයිම සම්බන්ධයක් නැහැ අනේ අත්තමයි මට තේරෙන්නේ නැහැ බං උඹගේ මේ වැඩ ඕ ඔයානම් තේරුම් නොගන්න තරමටම හොඳයි ඔයා තේරුම් ගන්න අවශ්‍යත් නැහැ මොකද අපිට ඒක තේරෙනවා ඒ හොඳටම ඇති ඩිංකා ලෑස්තිලා නම් ඉන්නේ යමම් බම් පරක් වෙනවනේ යන් යන් මේ එක්කඹ ගිහින් වරෙන් බා මොකද්ද ඔව් අත්තෙන් ගියේ කිය අපව උගසෙ රින්ගන්න ගියොත් එක ලෙඩක් වෙනවා බං ඔබ ගිහින් වරෙන් හරි හරි උඹ මේ නවතින්න යනව නෙවෙයිනේ අනිත්ක උඹ ඉන්නකෙ මට ටිකක් ෆිට් නේ බං උඹ අතර බලයන්කෝ පව වෙන දවස ගෙන්න මේ මතක ඇතුව සල්ලි ටික අතර ගනි නැත්නම් ඕකත් වෙන කවුරු හරි උස්සන් ගියාට පස්සේ ආයි මතුම මැරෙන්න දඟලයි නෑ නෑ බං ඒක මම උඹේ කාමරේ ඉතාම සුරක්ෂිතම තැනක තමයි හංගලා තියෙන්නේ අනේ මේ ඔය සුරක්ෂිත තැන් ඔක්කොම රංජිය හොඳට දන්නවා බං මේ මට තාම හිතා ගන්න බැරි බං මූ මට ඇයි ඔක්කොම සල්ලි ටික දුන්නේ කියලා ඒක පොඩි ගාණක් නෙවෙයිනේ කෝටියක් නේ උඹ සල්ලි ගත්තා කියලා රංජියට මාට්ටුනේ නැත්තම් කවදාවත් ඔක ඔය සල්ලි ආපහු දෙන්නේ නැහැ. උඹ දැනගත්තට පස්සේ උඩ සල්ලි තියාගන්නත් බෑනේ. අනිත් කාරණාව තමයි අරුණියා බඳින්න නියු ඉන්නේ. හරි ඒක එහෙමයි කියමුකෝ. ඒත් ඉතින් බං ඇඳ උඩින් සල්ලි ටික තිබ්බට පස්සේ ඌ නිකමටත් ඒ ගැන වචනයක්වත් කතා කළේ නැහැ. අඩුතර මේ මට හම්බුණාද කියලාවත් ඇහුවේ නැහැ. උඹ කිව්වේ නැහනේ. මං කියන්නේ කොහෙද බං ඉතින් පහුවෙන්දනේ මාව උස්සගෙන ගියේ. මේ ලාරා. දැන් ඉස්සරහට මොකද්ද කරන්න කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මටත් ආපහු මුලින් ඉඳලම හිතන්න වෙනවා අපරාදේ අපේ ඉඳන් මේ යකඩ බඩු කඩේටත් කෙල වුණානේ ඒක හරියන්නේ නැහැ බං සමහර දවසට එක කස්ටමර් කෙනෙක්වත් නැහැ ලයිට් වතුර බිල් ගෙවලා පඩි නඩි බේරුවට පස්සේ අතිනුත් පාඩු ඒ ඇස්සේ අරුට කප්පන් ගෙවන්නත් උනානේ සමහර විට මුදලාලිය ඔකම ඇඟේ ගහන්නත් ඇත්තේ ඔය හේතු වින්ද වෙන්නේ නැති අපරාදේ බං උඹට පටන් ගන්න තිබ්බේ රෙස්ටුරන්ට් එක එහෙම නැත්තම් ඔය කොමියුනිකේෂන් එකක් නැත්තම් ස්පෙයර් පාර්ට්ස් කඩයක් වගේ කුණුගොඩේ හැදිච්ච මට කුණුගොඩක ඉඳන් කුණු වගේ දෙයක් විකුණන ඇරෙන්න ඌ වගේ දෙයක් කරන්න බය වුණා බං අනිත් එක ඔය රෙස්ටුරන්ට් වගේ පොස්ට් දේවල් අපිට හරියන්නේ නැහැ මයි යනවා
මේ අර මන්ත්‍රීගේ දූගේ කේස් එකෙන් අංජලි ටික කවුල් වෙලා ඉන්නේ අනේ යාට බම්බු ගහ ගන්න කියම් බං ගේ වැඩවලට ඇඟිලි ගහන්න නැතුව පැත්තකට වෙලා හිටියා නම් ඒක තමයි කරන්න පුළුවන් ලොකුම උදව්. කවුද අර හිර කරන් හිටපු කොල්ලා? මාත් කැමතියි දැනගන්න. අනේ බබෝ, එයාට මොකටද දේවා? මං කැමති නෑ බබාට ඔයා කියන්න. මෝති, ඔයාගේ වැඩ නිසා ළඟදීම ලොකු අමාරුවක වැටෙනවා. අමාරු වෙටින්න? මම මෙච්චර කාලයක් අමාරුවේ වැටිච්චි නැති මම අමාරු වෙටෙන්න පිස්සු වේද? අම්මි බඩගිනි කන්නවකුත් නැද්ද? ඔයාලට මොනවද ඕන? මොනා හරි කමන්න. අන්න හරි අන්න හරි. තමන් කැමති දෙයක් කාලා, තමන් කැමති දෙයක් බීලා, කැමති තැනකින් නාලා, ඇවිදලා කරලා සතුටින් ඉන්න බෑ ඔය වයසේ කෙල්ලෙක් වුණාම. මටත් එහෙම ඉන්න තිබ්බ අපි රැස් ගන්න නැත්තම්. පුතෝ, ඒ කිරුවාව දිගටම කරගෙන ගියොත් එහෙම උඹට සිද්ධේනවා කන පලා ගන්න. හරි. මගේ කන බලන්න තාතර ගොඩ මහන්සි වෙන්න වෙයි. සරෝ, මොකද්ද මේකට මෙවිලා තියෙන්නේ? පොඩ්ඩක් කියනවාකෝ. හා? අටුම ගහන්නේ මේකට හිතන්න බැරිද මං ඒකේ තාත්තා කියලාවත්? තාත්තා කියලා හිතන හින්දා තමයි මේ සෑරම් ප්‍රශ්න. පිට උන්ට මිනි මරන්න බෑ නම් මරාගෙන කෑවත් මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මගේ තාත්තා මිනි මරනවාට මං කැමති නැහැ. මගේ තාත්තා මිනිමරුවෙක්, මැරෙක්, ජඩෙක්, හොරෙක් කියලා පිට මිනිසුන්ගෙන් අහන්න මං කැමති නෑ තාත්තේ. අහන්න කැමති නැත්තම් කියන යුන්ගේ කටවල් තලපන්. මාව මට්ටු කරන්න හදන්නේ නැතුව. යකෝ, මං හදන්නේ මේ රටට සේවයක් කරන්න. දුව, ඔයා යන්න. මං කැමති නෑ මේ කතා දිග්ගැස්සනවට. අන්න හරි බබා. අන්න හරි. එහෙම තමයි ඉන්න ඕනේ. අම්මලා තමයි දුවලට පැනලා කරලා හදා ගන්න ඕනේ. කොහොමද තితి අම්මලාටනේ දුවලා හදා ගන්න පුළුවන්නේ? හැබැයි ඉතින් දුවලා වැඩිය මාදරේ රට තාත්තලාටනේ. හවු, මෙතන තේ ආදරේ වැඩි නිසා තමයි ප්‍රශ්න. ඈ? මොකද්ද මම උඹට වෙලා තියෙන්නේ? කොමගේ කේන්දරේ? කේන්දරේ? ඔව්, කේන්දරේ.
කොයි දේ කොයි ඇඟුවේ කරුණා කළ එක මට දෙන්න. ඒ ගියාට කමක් නැද්ද? දැන් අරුන් ඉන්නවත් දන්නේ නැහැ. හරි මං එහෙම එකපාරට මෙයන්නේ නැහැ. පොඩක් ගිහිල්ලා වටපිට බලලා ඔළුව දාලා ෂේප් එක යමු. ඔබ විසඳ ගනින් වෙන කයකට ගිහිල්ලා. මෙතන කිරිසප්පෙක් ඉන්නවා. බල හැම එකටම වැඩිය මට දරුවක් ජීවිතේ වටිනවා. තීරණ කියන ඒවා එහෙම කලබලෙට ඩඩක් ගාලා ගන්න බෑ බං. ටිකක් කතා කරලා සාකච්ඡා කරලා කාටවත් ගැළපෙන විදිහට උනේ ගන්න. දැන්වත් උඹේ තියෙන කලබලෙ ටිකක් අඩු කරගනින් බං.